අද අප සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ අලෙවි කල්මනා කරන පාඩමේ දෙවන කොටස වශයෙන් පළවෙනියටම අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ අලෙවි කරන දර්ශනය කියන කොටස. මේක ඉතාම වැදගත් කොටසක්. මොකද අලෙවි කරන දර්ශනය විකාශනය කියන මේ කොටසෙන් ගොඩක් ප්‍රශ්න අහන්න අවස්ථාව තියෙනවා. ඒ නිසා අලෙවි කල්මනා කරන පාඩම යටතේ ඉතාම වැදගත් කොටසක් වශයෙන් මේ අලෙවි කරන දර්ශන කියන කොටස හඳුන්වා දෙන්න පුළුවන්. ඒ නිසා මේ අලෙවි කල්මනා කරන දෙවන කොටස ඉතාම වැදගත් වෙයි කියලා මම බලාපොරොත්තු වෙනවා උගලගේ විභාග සඳහා. හරි, අපි මුලින්ම කතා කරමු අලෙවි කරන දර්ශනය කියන්නේ මොකක්ද කියලා. හන්ද ව්‍යාපාර ආයතනයක් අනුගමනය කරන විකල්ප අලෙවි කරන දර්ශන කිහිපයක් තියෙනවා. ඒ අලෙවි කරන දර්ශන තමයි මේ යටතේ අපි කතා කරන්නේ. අපි කියනවා අලෙවි කරන දර්ශන, එහෙම නැත්නම් අලෙවි කරන සංකල්ප කියලා මේක හඳුන්වන්න. ව්‍යාපාරික අරමුණු ඉටු කර ගැනීම සඳහා අලෙවි කරන සංකල්පය යොදාගෙන අතර ඒවා කාලානුරූපීව වෙනස් වෙලා තියෙනවා. ඒ කාලයට අනුව මේ අලෙවිකරණයත් වෙනස් වෙලා තියෙනවා. මුල්ම කාලේ පටන් ගත්තේ දිහ නෙවෙයි, පස්සේ මේ එන්න එන්න වෙනස් වෙලා දැන් තියෙන විදිහ වෙනස් වෙලා තියෙනවා. මේක තමයි මේ විකාශනයක් වගේ තමයි මේ කියන්නේ. අපි මේක තමයි අලෙවිකරණ දර්ශනය, එහෙම නැත්නම් අලෙවිකරණ සංකල්ප කියලා අද කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. ව්‍යාපාරිකයාගේ, පාරිභෝගිකයාගේ සහ සමාජයේ අපේක්ෂා ඉටු කිරීමට කවර ආකාරයේ දර්ශනයක් අනුගමනය කිරීම යෝග්‍ය වෙන්නේද යන්න මත විවිධ අලෙවිකරණ සංකල්ප බිහි වෙලා තියෙනවා. ඒ අනුව අලෙවිකරණ දර්ශනයේ විකාශයෙන් ගත්තොත් දැනට පවතින විකාශය අනුව කොටස් 6කට අලෙවිකරණ දර්ශනයේ විකාශනය බෙදා දක්වන්න පුළුවන්. ඊට කලින් අපි දැනගන්න ඕනේ කොහොමද මේ දර්ශනය වෙනස් වෙලා තියෙන්නේ. මෙතනදී මුලින්ම කතා කරන්න ඕනේ ව්‍යාපාරයක් ගත්තොත් විවිධ අරමුණු තියෙනවා. ලාභය ඉහළ නැංවීම, පාරිභෝගිකයාගේ තෘප්තිමත් කිරීම, තරංකාරීත්වයට සාර්ථක මුහුණ දීම, ඒ වගේ විවිධ අරමුණු තියෙනවා ව්‍යාපාරයක්. මේ ව්‍යාපාරය සිය අරමුණ ඉටු කර ගැනීම සඳහා අනුගමනය කරන යුතු මූලික ක්‍රමවේදයන් පිළිබඳව මඟ පෙන්වීම මේ අලෙවි කරන දර්ශන නැත්නම් අලෙවි කරන සංකල්පය මගින් හඳුනලා දෙන්න පුළුවන්. තරංකාරීත්වය, තාක්ෂණයේ වෙනස් වීම හා පාරිභෝගික බල ගැන්වීම වගේ තත්ත්වයන්ගේ වෙනස් වීම දෙක අලෙවි කරන දර්ශනය ක්‍රමක්‍රමයෙන් අතීතයේ සිට වර්තමානයේ දක්වා විවිධ ආකාරයෙන් විකාශනය වෙලා තියෙනවා. ඒ අනුව අලෙවි කරන දර්ශනයේ විකාශනය මුලින්ම පටන් ගත්තේ නිෂ්පාදන සංකල්පයෙන්, ඊට පස්සේ නිෂ්පාදිත සංකල්පය, විකුණුන සංකල්පය, අලෙවි කරන සංකල්පය, ගනුදෙනු කරන සංකල්පය සහ අවසාන වශයෙන් සාකල්වාදී අලෙවි කරන සංකල්පය ගැනදී වශයෙන් අලෙවි කරන දර්ශනය විකාශය වෙමින් අවසානයේ සාකල්‍යවාදී අලෙවි කරන සංකල්පය දක්වා ගොඩනැගිලා තියෙනවා මේ දක්වා. අපි මේ එකින් එක සංකල්පය මොකක්ද, මේක තේරුම මොකක්ද, මේකෙන් විග්‍රහ කරන්න කියලා ඊළඟට කතා කරමු. නිෂ්පාදන සංකල්පය කියන්නේ භාණ්ඩ නිෂ්පාදනය කර සාධාරණ මිලට වෙළඳපොළ තුළ සුලභ කළොත් පාරිභෝගිකයා මිලදී ගනී කියන සිතුවිල්ලෙන් භාණ්ඩ නිෂ්පාදනය කිරීම තමයි මේ නිෂ්පාදන සංකල්පය යටතේදී සිද්ධ වුණේ. සාධාරණ මිලට වෙළඳපොළට භාණ්ඩ ඉදිරිපත් කළ ඒව සුලභ කරගන්න පාරිභෝගිකයාට ඇති තරම් භාණ්ඩ මිලදී ගන්න පුළුවන් සාධාරණ මිලට. මෙහිදී මෙන්න මේ සිතවිල්ලෙන් තමයි නිෂ්පාදකයෝ කටයුතු කරන්නේ.
මෙහිදී පාරිභෝගික අවශ්‍යතාවන් පිළිබඳ අවධානය යොමු කිරීමක් සිදු වෙන්නේ නැහැ. මෙතනදී නිෂ්පාදක නැත්නම් ව්‍යාපාරික හැම විටම උත්සාහ කරන්නේ සාධාරණ මිලට වෙනදපත් තුළ භාණ්ඩ සුලභකම්. මේක තමයි ඒගොල්ලෝගේ ටාගට් එක. මේක තමයි ඒගොල්ලෝගේ අරමුණ. නිෂ්පාදකයාගේ අරමුණ වෙන්නේ සාධාරණ මිලට වෙනදපත් තුළ භාණ්ඩ හෝ සේවා සුලභ කිරීම තුළින් වැඩි ලාභයක් ලබා ගැනීමට පුළුවන් කියන අදහසින් තමයි ක්‍රියාත්මක වුණේ. මේකට අපි කියන නිෂ්පාදන සංකල්පය කියලා. මෙතනදී තියෙන ප්‍රධානම ගැටලුව වන්නේ පාරිභෝගිකයාගේ අවශ්‍යතා වුණා කියනද අවධානය යොමු නොකිරීම තමයි මෙතන තියෙන ප්‍රධානම ගැටලු. ඒ වගේම පාරිභෝගිකයාගේ අවශ්‍යතා වුණා සම්බන්ධ අවධානය යොමු නොකරන අතර නිෂ්පාදකයාගේ කැමැත්තට තමයි ප්‍රමුඛ ස්ථානය ලබා දෙන්නේ. නිෂ්පාදකයාට අවශ්‍ය දේ තමයි නිෂ්පාදනය වෙන්නේ. පාරිභෝගිකයාට අවශ්‍ය දේ නෙමෙයි. නිෂ්පාදන සංකල්පයේදී සුලභතාවය සහ සාධාරණ මිල කෙරෙහි අවධානය යොමු කරා. සුලභ වෙන්නත් ඕනේ වෙළඳපළ තුළ අදාළ භාණ්ඩය හෝ සේවාව සුලභව පැවතීම සහ ඒව සාධාරණ මිලකට මිලකරණය කිරීම තමයි මෙහිදී නිෂ්පාදකයා නැත්නම් ව්‍යාපාරිකයා අවධානය යොමු කරන ප්‍රධානම සාධකය වෙයි. නිෂ්පාදන ඉහළ දැමීම තුළින් ලාභය උපරිම කිරීම තමයි මෙතනදී එයාගේ අරමුණ වෙන්නේ. සුලභ භාණ්ඩය හෝ සේවාව සුලභ කරමින් සහ සාධාරණ මිල කියන සාධාරණ මිලක් තියෙන නිසා සහ භාණ්ඩය හෝ සේවාව වෙළඳපළ තුළ සුලභව භාවිතින් නිසා ඒ මගින් උපරිම ලාභයක් ලබා ගැනීම තමයි නිෂ්පාදකයා බලාපොරොත්තු වෙන්නේ. අලෙවිකරණයට මඟ පෙන්වන ලද පැරණිතම සංකල්පය තමයි මේ නිෂ්පාදන සංකල්පය. මේක විකුණුම් කරු නැත්නම් නිෂ්පාදකයා අභිමුඛ සංකල්පයක්. ඊට හේතුව පාරිභෝගිකයාගේ අවශ්‍යතා වුණා පිළිබඳව සලකා බලන්නේ නැතුව ව්‍යාපාරිකයාට අවශ්‍ය දේ තමයි යා නිෂ්පාදනය කරන්නේ. මේකේ අදහස් වෙන්නේ අඩුපිරිමයක් යටතේ නිෂ්පාදකීන්ට කැමති භාණ්ඩ. නිෂ්පාදකයන්ට කැමති භාණ්ඩ එක තමයි වැදගත්. අඩු පිරිවැයකට නිෂ්පාදකයාට අවශ්‍ය භාණ්ඩ වෙළඳපළ තුළ සුලභ කිරීම. මගින් සිය නිෂ්පාදිත සාර්ථකව අනිවි කරගන්න හැකියාව තියෙන බව නිෂ්පාදකයා හිතනවා. නිෂ්පාදකයා ඒක තමයි බලාපොරොත්තු වෙන්නේ. හරිද? ඒක තමයි නිෂ්පාදන සංකල්පය. මෙහිදී පාරිභෝගික අවශ්‍යතා පිළිබඳව එතරම් සැලකිල්ලක් දක්වන්නේ. ඒ වගේම නිෂ්පාදන ධාරිතාවය ඉහළ නැංවීම කෙරෙහි පමණයි ව්‍යාපාරිකයෝ අවධානය යොමු කරන්නේ. මේ සංකල්පයට අනුව අලෙවිකරුවන් විසින් පහත් සඳහන් කාර්යයන් කෙරෙහි අවධානය යොමු කරන ලදී. 1. නිෂ්පාදන හැකියතා වර්ධනය කිරීම. ඒක තමයි කිව්වේ අපි සුලභ කරනවා කියලා. උපරිම තරම් නිෂ්පාදනයක් සිදු කිරීම. මහා පරිමාණ වශයෙන් වෙළඳපළ තුළ නිෂ්පාදන හෝ සේවා සම්බන්ධ සුලභතාවයක් ඇති කිරීම. ඒ වගේම පිරිවැය ගත්තොත් අඩු පිරිවැයක් යටතේ මාන නිෂ්පාදනය කරන්න ඕන. එතකොට තමයි සාධාරණ මිලකට ඔවුන්ට මිලකරණය කරන්න පුළුවන් වෙන්නේ. එන්ද අඩු පිරිවැයත් මෙහිදී සලකා බලනවා. ඒ වගේම බෙදා හැරීම වඩාත් පුළුල් හා කාර්යක්ෂම සිදු කිරීම. මෙහිදී මෙන්න මේ කාරණා තුන තමයි මේ නිෂ්පාදන සංකල්පයේදී වැඩි වශයෙන් කතා අලෙවිකරුවන් අවධානය යොමු කරු. නිෂ්පාදනයේ හැකියතාක් වර්ධනය කිරීම, අඩුපිරිවැය සහ වෙළඳ බෙදා හැරීම වඩාත් පුළුල්ව සහ කාර්යක්ෂමව සිදු කිරීම. මම හිතනවා නිෂ්පාදන සංකල්පය ඔබට තේරෙන්නේ ඇති. මේක තමයි පැරණිම සංකල්පය සහ මෙතනදී විකුණුම් කරු අභිමුඛ සංකල්පය. විකුණුම් කරුගේ ඌමනාවන් අනුව අඩු මිලට වෙළඳපළ තුළ භාණ්ඩ සුලභතාවයක් ඇති කිරීම තමයි සරලවම නිෂ්පාදන සංකල්පය කියලා කියන්නේ. සුලභතාවය සහ අඩු මිල නැත්නම් අඩු පිරිවැය කියන එක තමයි මෙතනදී ප්‍රධාන වැදගත් වචන විදියට හඳුන්වන්න පුළුවන්. මේක තමයි නිෂ්පාදන සංකල්පය. අපි දෙවනි සංකල්පයට යමු. නිෂ්පාදිත සංකල්පය.
මෙතනදී නිෂ්පාදිත කියන කීම තේරෙනවා. නිෂ්පාදිතේ සම්බන්ධය තමයි වැඩි සැලකිල්ලක් දක්වන්නේ. ඒ කියන්නේ නිෂ්පාදිතය, ඒ කියන්නේ භාණ්ඩය හෝ සේවාව උසස් ගුණාත්මක භාණ්ඩ නිපදවන. ක්වොලිටි එකකින් යුතු උසස් ගුණාත්මක භාණ්ඩ නිෂ්පාදනය කරලා ඒව සාධාරණ මිලකට වැඩිපුරට සැපයීම මගින් ඒවට ඉල්ලුමක් ඇති වේ කියන අදහසින් තමයි නිෂ්පාදකයා කටයුතු කරන. මෙන්න මේ සංකල්පය නිෂ්පාදිත සංකල්ප. නිෂ්පාදන සංකල්පයේ නිෂ්පාදකයාට ඕන විදිහට භාණ්ඩ සුලභතාවයක් ඇති කළ සාධාරණ මිලට වැඩිපුරේ භාණ්ඩ සුලභතාවයක් ඇති කිරීම තමයි සිද්ධ වෙන්නේ. නිෂ්පාදිත සංකල්පෙන් නිෂ්පාදිත කියන වචනයෙම තේනවා මෙතනදී නිෂ්පාදිතේ සම්බන්ධය තමයි අවධානය යොමු කරන්නේ. මෙහිදී ඉහළ ගුණත්වයේ යුත් භාණ්ඩ ක්‍රියාකාරී ඉහළ ගුණත්වයේ සහ ක්‍රියාකාරී යුක්ත මෙන්ම නව්‍ය හා සිත් ඇඳගන්නා ලක්ෂණ වලින් යුතු නිෂ්පාදිත මිලදී ගැනීමට පාරිභෝගිකයා පෙළඹේ යන දෘෂ්ටියෙන් කටයුතු කරන මේකත් විකුණුම් කරු අභිමුඛ සංකා. මෙතනදීත් පාරිභෝගිකයාගේ අවශ්‍යතා වමනා මොනවද කියලා සලකා බලන මේ භාණ්ඩ නිෂ්පාදනය කරන්නේ විකුණුම් කරු නැත්තම් නිෂ්පාදකයාට අවශ්‍ය පරිදි එයා භාණ්ඩ හෝ සේවාව නිෂ්පාදනය කිරීම සිද්ධ වෙනවා. මෙතනදී වැදගත් වෙන්නේ භාණ්ඩය සම්බන්ධයෙන් තමයි යා සැලකිලිමත් වෙන්නේ. භාණ්ඩය එහෙම නැත්නම් නිෂ්පාදිතයේ ඉහළ ගුණත්වය සම්බන්ධයෙන් ගුණාත්මක භාවයේ සම්බන්ධයෙන් තමයි මෙතනදී සැලකිලිමත් වෙන්නේ ව්‍යාපාරිකය. මේ සංකල්පය අනුගමනය කරන අලෙවිකරුවෝ විශේෂයෙන් අවධානය යොමු කරන කාරණා දෙකක් තියෙනවා. එකක් තමයි සිය අභිමතය පරිදි ආයතනයේ නිෂ්පාදිතවල ගුණත්වය පිළිබඳව අවධානය යොමු කිරීම. තමන්ගේ අභිමතය පරිදි තමයි එයා මොනතරම් ගුණත්වයකින් මේ භාණ්ඩ හෝ සේවාව නිෂ්පාදනය කළ යුතුද කියලා තීරණය කරන්නේ ව්‍යාපාරිකයෙක් නැත්නම් නිෂ්පාදකයා. ඒ වගේම නිෂ්පාදිතයින් සුපිරි තත්ත්වයට පත් කිරීමට අඛණ්ඩව තම කාලය සහ ශ්‍රමය වැය කරමින් පෝෂණ හා සංවර්ධන කටයුතු සිදු කෙරේ. ඉහළ ගුණත්වය තව තව ගුණත්වයෙන් යුතු භාණ්ඩ සේවා ඉදිරිපත් කිරීම තමයි මෙතනදී නිෂ්පාදකයාගේ අරමුණ වෙන්නේ. ඒ අනුව නිෂ්පාදකයා හැම විටම උත්සාහ කරන්නේ ඉහළ ගුණත්වයෙන් යුතු භාණ්ඩ වැඩිදියුණු ඉදිරිපත් කිරීම. එහිදී පර්යේෂණ හා සංවර්ධන කටයුතු මගින් අලුත් අලුත් දේවල් විදි අලුත් ක්‍රමවේදයන් සොයාගෙන භාණ්ඩ හෝ සේවාව නිෂ්පාදනය කිරීමද මෙහිදී සිද්ධ වෙනවා. මේක තමයි නිෂ්පාදිත සංකල්ප. සාධාරණ මිලකට විවිධ භාණ්ඩ වෙළඳපොළට පැමිණීමත් සමග පාරිභෝගිකයෝ ගුණත්වයෙන් යුතු ක්‍රියාකාරීත්වයෙන් යුතු නව්‍ය හා සිත් ගන්නා ලක්ෂණ වලින් යුතු නිෂ්පාදිත තෝරා ගැනීමට පෙළඹීම පෙළඹෙයි කියන අදහසින් තමයි මේ සංකල්පය ඉදිරිපත් වුණේ. මේක තමයි නිෂ්පාදිත සංකල්ප. මෙහිදී නිෂ්පාදිතයේ ගුණත්වය තමයි සැලකිල්ලට ගත්ත ප්‍රධානම සාධක. තුන්වන සංකල්පය තමයි විකුණුම් සංකල්පය. විකුණුම් සංකල්පයේදී සිද්ධ වුණේ භාණ්ඩ නිපදවලා ඒවා විකිණීමට දැඩි ප්‍රයත්නයක් නැත්නම් දැඩි ප්‍රවර්ධනයක් ප්‍රචාරණයක් වගේ දේවල් මගින් දැඩි ප්‍රවර්ධනයක් කළොත් භාණ්ඩ මිලදී ගැනීමට පාරිභෝගිකයන් යොමු වේ කියන අදහසින් තමයි විකුණුම් සංකල්පය නිර්මාණය වුණේ. නිෂ්පාදන හා නිෂ්පාදිත සංකල්පවල ප්‍රතිඵලයක් විදිහට නිෂ්පාදිත සැපියුම ශ්‍රේගින් වැඩි වෙලා තරංකාරීත්වය වර්ධනය වුණා. මේ නිසා අනුවිකරුවන්ට තමන්ගේ නිෂ්පාදිත විකිණීම සඳහා දැඩි ප්‍රයත්නයක් දරන්න සිද්ධ වුණා. ඒ වගේම මේ කලින් කතා කරපු සංකල්ප තුනේම පොදු දුර්වලතාවය තමයි මොකක්ද ගණදෙනු කරුවා නැත්නම් ඉලක්ක වෙළඳපළ අවශ්‍යතා වුණා සොයා බැලුවේ නැති. දැන් විකුණුම් සංකල්පය ගත්තා මේකෙදිත් වෙන්නේ පාරිභෝගිකයාට අවශ්‍ය භාණ්ඩ හෝ සේවාව නිෂ්පාදනය වීම නෙවෙයි විකුණුම් කරුවාගේ අභිමුඛ අභිමතය පරිදි
බාණ්ඩියෝ සේවාව නිෂ්පාදනය කරලා මෙතනදී නිෂ්පාදනය සම්බන්ධයෙන් මේ විකිණීම සම්බන්ධ ඒකයි විකුණුම් සංඛ්‍යා. විකිණීමේදී යොදා ගන්නා පෙළඹවීම පාරිභෝගිකයාව පොළඹවන්නේ කොහොමද? විකුණුම් කිරීමේදී පාරිභෝගිකයා පොළඹවා ගන්න ආකාරය අනුව තමයි මෙතනදී වෙනස් වෙන්නේ. තනංකාරී විකුණුම් ප්‍රතිපත්ති, විකුණුම් ප්‍රවර්ධන ක්‍රම වගේ දේවල් අනුගමනය කරලා විකුණුම් වැඩි කර ගැනීම මගින් ඉහළ ලාභයක් ලබාගෙන වෙළඳපොළ කොටස වැඩි කර ගැනීම තමයි මෙතනදී ව්‍යාපාරිකයාගේ අරමුණ උන. මේකත් විකුණුම්කරු අභිමුඛ සංකල්පේ. අපි හතරවෙනි සංකල්පය තමයි අලිවිකරණ සංකල්පේ. මෙතනදී අලිවිකරණ සංකල්පයෙන් ගත්තොත් විභව නැත්නම් අනාගතයේදී වෙන්න පුළුවන් විය හැකි දේ තමයි විභව කියලා කියන්නේ. ඉලක්ක වෙළඳපළේ අවශ්‍යතා වුණා හඳුනාගෙන ඊට අනුකූලව මාණ්ඩ සේවා නිර්මාණය කළ යුතු බවත් ඒ තුළින් පාරිභෝගික ඇතෘත්මත් විය හැකි බවත් මුල් කරගත් සංකල්පයක් තමයි ලිඛිත සංකල්පය. අපි කලින් කතා කරපු සංකල්ප තුනේම විකුණුකරු අභිමුඛ සංකල්ප තමයි තිබුණා. අලිවිකරණ සංකල්පයේදී තමයි සිද්ධ වුණේ පාරිභෝගිකයාගේ අවශ්‍යතා වුණා හඳුනාගෙන ඊට අනුකූලව මාණ්ඩ්‍ය හෝ සේවාව නිර්මාණය කිරීම තුළින් පාරිභෝගිකයා තෘප්තිමත් වී ඉහළ ලාභයන් ලබා ගන්න පුළුවන් කියලා නිෂ්පාදකයා හිතුවා. මෙන්න මේ සංකල්පය අලිවිකරණ සංකල්ප. මෙහිදී මෙන්න මේ පළවෙනියටම අදාළ පාරිභෝගිකයාගේ අවශ්‍යතා වුණා හඳුනාගෙන භාණ්ඩයන් නිර්මාණය කිරීම පටන් ගත්තේ අලිවිකරණ සංකල්ප. හරිද? අලිවිකරණය කළ හැකි භාණ්ඩ නිෂ්පාදනය කිරීම තමයි මේ සිද්ධ වෙන්නේ. ඒ කියන්නේ තම ඉලක්ක වෙළඳපළේ අවශ්‍යතා වුණා හඳුනගෙන ඊට අනුකූලව මාණ්ඩ්‍ය සේවාව නිර්මාණය කිරීම මගින් පාරිභෝගිකයා ඉහළ තෘප්තිමත් භාවයට පත් වෙලා ලාභ වර්ධනය වෙයි කියලා ව්‍යාපාරයේ ලාභ වර්ධනය වෙයි කියලා මේ සංකල්පය අදහස් වුණා. මේක පාරිභෝගික අභිමුඛ සංකල්ප. ඊට හේතුව මාණ්ඩ්‍ය හෝ සේවාව හෝ වෙන යම් කාරණයක් සම්බන්ධයෙන් නෙවෙයි අවධානය යොමු කරේ. මෙතනදී ප්‍රමුඛතාවයේදී තියෙන්නේ පාරිභෝගිකයාගේ අවශ්‍යතා වුණා මොනවද කියලා. ඒ අවශ්‍යතා වුණා හඳුනගෙන ඒ අවශ්‍යතා වුණා තෘප්තිමත් කිරීමට අවශ්‍ය භාණ්ඩ හෝ සේවාව නිෂ්පාදනය කිරීම තමයි මෙතනදී සිද්ධ වෙන්නේ. ඒ හින්දා මේ අලිකරණ සංකල්පය පාරිභෝගික අභිමුඛ සංකල්ප. නිෂ්පාදිතයාට වඩා පාරිභෝගික අවශ්‍යතා වලට සහ උමනා වලට මුල් තැනක් හිමිවෙච්ච සංකල්පය. මේ සංකල්පය ද්විසාධක අලිවිකරණ සංකල්පය කියලා කියන. ද්විසාධක කියන්නේ පාරිභෝගිකයාගේ අවශ්‍යතා උමනා ඉටු කිරීමත් මේ මගින් සිද්ධ වෙන නිසා ද්විසාධක අලිවිකරණ සංකල්පය කියලා කියන. ඊළඟ සංකල්පය තමයි ගණදෙනුකරු සංකල්පය. මෙතනදී ගණදෙනුකරු කිව්වම එක ගණදෙනුකරු ඒ එක් එක් ගණදෙනුකරු ඉලක්ක කරලා ඔවුන්ට සුවිශේෂී විශේෂිත උමනා මැනවින් හඳුනගෙන ඒව තෘප්තිමත් කිරීමට ප්‍රයත්න දැරීම තමයි මේ ගණදෙනුකරු සංකල්පයේ සරලවම අදහස වෙයි. ව්‍යාපාර ආයතනයක් විසින් සිය ඉලක්ක ගණදෙනුකරුවන් තෘප්තිමත් කිරීම පිළිබඳ අවධානය යොමු කිරීමේ ප්‍රතිඵලයක් වශයෙන් ගණදෙනුකරු සංකල්පය බිහි වෙලා තියෙනවා. අලිවිකරණ සංකල්පයේදී පොදුවේ ගණදෙනුකරුවන් මුල් කරගෙන කටයුතු කරන නිසා එය මෙම සංකල්පයෙන් වෙනස් වෙනවා. අලිවිකරණ සංකල්පය ගණදෙනුකරු සංකල්පය කියන්නේ දෙකක්. ගණදෙනුකරු සංකල්පයේදී කියන්නේ ඒ ගණදෙනුකරුව තමයි ඉලක්ක කරන්නේ. අලිවිකරණ සංකල්පයේදී ඒ ගණදෙනුකරුවන් නෙමෙයි සමස්තයක් වශයෙන් පොදුවේ අරගෙන අදාළ පාරිභෝගිකයන්ගේ අවශ්‍යතා උමනා මොනවාද ඒ අනුව භාණ්ඩ හෝ සේවාව නිෂ්පාදනය කිරීම තමයි අලිවිකරණ සංකල්පයේ සිද්ධ වෙන්නේ. ගණදෙනුකරු සංකල්පයෙන් සිද්ධ වෙන්නේ ඒ ගණදෙනුකරුවට අවශ්‍ය භාණ්ඩ හෝ සේවාව ඒ අවශ්‍ය අවශ්‍යතාවය හා උමනාවය ඒ ගණදෙනුකරුවන් අදාළ
එක් ගණදෙනු කරුවාගේ අවශ්‍යතාවය හා වමනාව හඳුනාගෙන භාණ්ඩය හෝ අදාළ භාණ්ඩය හෝ සේවාව නිෂ්පාදනය කිරීම. මෙතනදී එක් ගණදෙනු එක් එක් ගණදෙනු කරුවාගේ ගණදෙනු කරුවාට භාණ්ඩය හෝ සේවාව වෙනස් වෙන්න පුළුවන්. උදාහරණයක් ගත්තොත් ගෘහ නිර්මාණයේදී ගෙයක් සැලසුම් කිරීමේදී උදාහරණයක් වශයෙන් හඳුන්වන්න පුළුවන්. හරිද? මේකත් ඒ ගනුදෙනු කරුවා සම්බන්ධයෙන් සලකා බලන නිසා මෙය පාරිභෝගික අභිමුඛ සංකල්පයක් වේ. ඊළඟ එක තමයි සමාජීය අනිවිකරණ සංකල්පය. ඊට කලින් අපි කතා කරමු සාකල්යවාදී අනිවිකරණ සංකල්ප. සාකල්යවාදී අනිවිකරණ සංකල්පය කියන්නේ ව්‍යාපාර ආයතනයකට වඩා උසස් ප්‍රතිඵල ලබා ගැනීමට නම් අනිවිකරණයේ සියලුම සාමර්ථ්‍ය එකට එකම අරමුණකින් යුතුව ක්‍රියාත්මක කිරීමේ වැදගත්කම අවධානය කිරීම තමයි මෙතන සාකල්යවාදී අනිවිකරණ සංකල්පය කියලා කියන්නේ. සාකල්යවාදී අනිවිකරණ සංකල්පයේදී ව්‍යාපාර ආයතනයකට වඩා උසස් ප්‍රතිඵල ලබා ගැනීමට නම් අනිවිකරණයේ සියලුම කොටස් එකම අරමුණකින් යුතුව ක්‍රියාත්මක වීමේ වැදගත්කම අවධානය කරන අනිවිකරණ සංකල්පය තමයි සාකල්යවාදී අනිවිකරණ සංකල්පය කියන්නේ. ඒ කියන්නේ තරංකාරී ව්‍යාපාර පරිසරයට වඩා යෝග්‍ය වන්නේ පරිපූර්ණ ඒකාබද්ධ ප්‍රවේශයක් බව පෙන්වීම සඳහා සාකල්යවාදී අනිවිකරණ සංකල්පය පිළිගන්නවා කියන්නේ. මේ සාකල්යවාදී අනිවිකරණ සංකල්පයේදී සම්බන්ධතා අලෙවිකරණය, සමුදානික අලෙවිකරණය, අභ්‍යන්තර අලෙවිකරණය සහ කාර්යසාධන අලෙවිකරණය කියන මේ අලෙවිකරණ කොටස් හතර සම්බන්ධයෙන් සැලකිලිමත් වීමක් සිද්ධ වෙනවා. සාකල්යවාදී අලෙවිකරණ සංකල්පයේ ප්‍රධාන කොටස් හතර තමයි සම්බන්ධතා අලෙවිකරණය, සමුදානික අලෙවිකරණය, අභ්‍යන්තර අලෙවිකරණය සහ කාර්යසාධන අලෙවිකරණය. අපි මේ අංශ හතර සම්බන්ධයෙන්ම සලකා බලන්න ඕන. සාකල්යවාදී අලෙවිකරණ සංකල්පය කියන්නේ ව්‍යාපාර ආයතනයකට වඩා උසස් ප්‍රතිඵල ලබා ගන්න නම් අලෙවිකරණයේ සියලුම කොටස් එකම අරමුණකින් ක්‍රියාත්මක විය වැදගත් කියලා අදහසින් බිහි වුණ සංකල්ප. මෙතනදී මේ සියලුම කොටස් වශයෙන් අපි අංශ හතරක් කෙරෙහි අවධානය යොමු කරමු. එකක් තමයි සම්බන්ධතා අලෙවිකරණය, සමෝධානික අලෙවිකරණය, අභ්‍යන්තර අලෙවිකරණය සහ කාර්යසාධන අලෙවිකරණය. මේ එකින් එක සාකච්ඡා කරමු. පළවෙනි එක තමයි සම්බන්ධතා අලෙවිකරණය. සම්බන්ධතා නැත්නම් අපි කියනවා අභ්‍යන්තර අලෙවිකරණය කියලා කියනවා. සම්බන්ධතා අලෙවිකරණය කියන්නේ ව්‍යාපාර ආයතනයේ නියුක්ත සියලුම සේවකයන් ගනුදෙනුකරු ශ්‍රුතිමත් කිරීම සඳහා ක්‍රියා කරන්න ඕන කියන එක. සම්බන්ධතා නැත්නම් අභ්‍යන්තර අලෙවිකරණය කියවුවම අභ්‍යන්තරයේ ඉන්නේ කවුද? ප්‍රධාන වශයෙන් සේවකයන්. මේ සේවකයන් සියලුම සේවකයන් ගනුදෙනුකරු තෘප්තිමත් කිරීම සඳහා ක්‍රියා කළ යුතු බව තමයි අභ්‍යන්තර අලෙවිකරණය මගින් සාකච්ඡා මේ අලෙවිකරණ සම්බන්ධ අලෙවිකරණය කියන කොටසේ ප්‍රධානම අරමුණ. ඒ හා සමගම සේවකයන්ගේ තෘප්තියද වැදගත් වන බව තමයි මේකෙන් පෙන්වා දෙන්නේ. සියලුම සේවකයන් ගනුදෙනු කරුතුමත් කරායීමට කටයුතු කර යුතු අතර ඒ හා සමානවම සේවකයන්ගේ තෘප්තියද වැදගත් බව පෙන්වා දෙන්න තමයි මේ අභ්‍යන්තර නැත්නම් සම්බන්ධතා අලෙවිකරණය බිහි වුණේ.
හද තෘප්තිමත් සේවකින් පිරිසක් නොමැතිව ගනුදෙනු කරවන් තෘප්තිමත් කිරීම කර නොහැකි බව තමයි මේ සංකල්පයේ සරලවම අදහස් වෙන්නේ. සියලුම ඇරවැමැති පාර්ශ්වයන් දීර්ඝකාලීනව දෙපාර්ශ්වයටම ප්‍රතිලාභය දායි සම්බන්ධතා ගොඩනැගීම සම්බන්ධතා ලිපිනේ ඉලක්කය. මේක ප්‍රතිඵලයක් වශයෙන් ව්‍යාපාරයක් එහි සියලුම ඇරවැමැති පාර්ශ්වයන් අතර ලාභදායි සම්බන්ධතා සහ අලවිකන ජාලයක් නිර්මාණය වීම. දෙවන සානාචකයේ තමයි සමෝදානික අලෙවිකරණේ. සමෝදානික අලෙවිකරණේ කියන්නේ අලෙවිකරණ මිශ්‍රයේ සියලුම විචා. අපි ඉදිරියේදී කතා කරන අලෙවිකරණ මිශ්‍රය කියන්නේ මොකක්ද කියලා. අලෙවිකරණ මිශ්‍රය කියන්නේ 4Ps කියලා කියනවා. Product, Price, Promotion තමයි අලෙවිකරණ මිශ්‍රය කියලා කියන්නේ. නිෂ්පාදිතය, මිල, ප්‍රවර්ධනය සහ බෙදා හැරි මේක තමයි අලෙවිකරණ මිශ්‍රය කියලා කියන්නේ. අපි මේ පාඩමේ ඉදිරි කොටස් වලදී අලෙවිකරණ මිශ්‍රය සම්බන්ධව සාකච්ඡා කරමු. මේ සමෝදානික අලෙවිකරණ කියන්නේ අලෙවිකරණ මිශ්‍රයේ සියලුම විචල්‍යයන් ඉලක්ක ගණගෙන කරුවන් ප්‍රතිමත් කිරීම ඉලක්ක කරගෙන ක්‍රියාත්මක කළ යුතු බව මේ සමෝදානික අලෙවිකරණය මගින් පෙන්වලා දෙනවා. සමෝදානික කියන්නේ අලෙවිකරණ මිශ්‍රයම මිල බෙදා හැරීම, නිෂ්පාදිතය, ප්‍රවර්ධනය යන අලෙවිකරණ මිශ්‍රයම එකම අරමුණකින් කටයුතු කරන්න ඕනේ. මොකක්ද අරමුණ? ඉලක්ක පාරිභෝගිකය තෘප්තිමත් කිරීම කියන අරමුණ. එකම අරමුණෙන් කටයුතු කරන්න තමයි සමෝදානික අලෙවිකරණය. එහෙම නැත්නම් ව්‍යාපාර ආයතනයේ සියලුම කළමනාකරුවන්ගේ සහ සේවකයන්ගේ කාර්යයන් අලෙවිකරණ කාර්යය සමග සමායෝජනය විය යුතු බව මේ සමෝදානික අලෙවිකරණයේ අදහස වෙයි. තුන්වන සංරචකයේ තමයි අභ්‍යන්තර අලෙවිකරණ. අභ්‍යන්තර අලෙවිකරණයේදී සිදු වෙන්නේ සියලුම සේවකයන් ගත්තොත් සියලුම සේවකයන්ගේ අදාළ සියලුම සේවකයන් ගනුදෙනු කර තෘප්තිමත් කිරීම සඳහා ක්‍රියා කළ යුතු බව තමයි අභ්‍යන්තර අලෙවිකරණයේ සරලම අදහස. හතරවෙනි එක තමයි කාර්යසාධන අලෙවිකරණය. කාර්යසාධන අලෙවිකරණය කියන්නේ සමස්ත ව්‍යාපාරයේම කාර්යඵල ඉහළ නැංවීමට කටයුතු කිරීම. එහිදී විකුණුම් ආදායම වර්ධනය කිරීම, සන්නම ජනප්‍රිය කිරීම, ගනුදෙනු කරු හිමිකාරීත්වය ගොඩනැංවීම, ඒ වගේම සමාජ වගකීම් හා ආචාර ධර්ම පිළිබඳවද අවශ්‍යතාවයද මේ කාර්යසාධන අලෙවිකරණය මගින් පෙන්වා දෙයි. සියලුම සමස්ත ව්‍යාපාරයේම කාර්යඵල ඉහළ නැංවීමට කටයුතු කිරීම තමයි කාර්යසාධන අලෙවිකරණය. දැන් අපි කතා කරේ මෙච්චර වෙලා සාකල්යවාදී අලෙවිකරණ සංකල්පය අනුකොටස් කිහිපය ගැන. සාකල්යවාදී අලෙවිකරණ සංකල්පය කියන්නේ මොකද්ද? ව්‍යාපාර ආයතනයකට වඩා උසස් ප්‍රතිඵල ලබා ගන්න නම් අලෙවිකරණයේ සියලුම කොටස් එකම අරමුණකින් ක්‍රියාත්මක කළ යුතු බව සාකල්යවාදී අලෙවිකරණ සංකල්පය මගින් හඳුනා ගත්තා. එහිදී ප්‍රධාන අංශ නැත්නම් ප්‍රධාන සාරාංශක හතරක් හඳුනා ගත්තා. සම්බන්ධතා අලෙවිකරණය, සමෝදානික අභ්‍යන්තර සහ කාර්යසාධන කිහිප. සම්බන්ධතා අලෙවිකරණය කියන්නේ අලෙවි පාර්ශ්වයන්ට ප්‍රතිවරාබ ලබා දීම සඳහා අලෙවිකරණ කටයුතු සංවිධානය කිරීම. ඒ කියන්නේ ප්‍රධාන අලෙවි පාර්ශ්වයන් අතර දිගුකාලීන සම්බන්ධතා මෙන්ම අන්‍යෝන්‍ය වශයෙන් තෘප්තිමත් හා ලාභදායි සම්බන්ධතා ගොඩනැංවීමේ ක්‍රියාවලිය. දිගුකාලීන සම්බන්ධතා හා පාරිභෝගික තෘප්තිය කියන සම්බන්ධතා අලෙවිකරණය සම්පූර්ණ කිරීමට අත්‍යවශ්‍ය සපුරාලිය යුතු කොන්දේසි දෙක තමයි පාරිභෝගික තෘප්තිය, දිගුකාලීන සම්බන්ධතා. හරිද? මෙතනදී කියන්නේ
ඇල්මති පාර්ශ්වයන්ට ප්‍රතිලාභ ලබා දීම සඳහා අයිති කරන කටයුතු සංවිධානය කිරීම. දෙවන එක තමයි සමෝදානික කළමනාකරණය. එතනදී අපි කතා කරේ අයිති කරන මිශ්‍රයේ සියලුම විචල්‍යයන් ඉලක්ක ගන්න කරුවන් ප්‍රතිමත් කිරීමේ ඉලක්කය මත ක්‍රියාත්මක කළ යුතු බව. පස්තුන්වෙනි එක අභ්‍යන්තර අයිති කරන ව්‍යාපාර අභ්‍යන්තරයේ සිටින සේවකයන් සියලුම සේවකයන් ගනුදෙනු කරුවන් ප්‍රතිමත් කිරීම සඳහා කටයුතු කළ යුතු බව. සහ අවසාන වශයෙන් කාර්ය සාධන අයිති කරන කියන්නේ සමස්ත ව්‍යාපාරයේම කාර්යඵල ඉහළ නැංවීමට කටයුතු කළ යුතු බව. හරිද? හරි. දැන් අපි කතා කරමු මම හිතනවා මේ වැදගත්ම කොටසක් තමයි මෙතන සංකල්පය පරිවිකන දර්ශනය කියන්නේ. එයාට තේ අපි නිෂ්පාදන සංකල්පයෙන් කතා කරා. නිෂ්පාදන සංකල්පයේදී ප්‍රධාන වශයෙන් අවධානය යොමු කළේ නිෂ්පාදනය සම්ම. ඒ කියන්නේ වැඩි සුලභ කිරීම. සාධාරණ මිලට වේදපල සුල භාණ්ඩ සුලභ කිරීම තමයි නිෂ්පාදන සංකල්පයේ ආරම්භණ උනේ. මේක ගණදෙනු කරු අඟුලක සංකල්පය නෙවෙයි, විකුණුම් කරු අභිමුඛ සංකල්පය. ඊට හේතුව විකුණුම් කරු නැත්නම් ව්‍යාපාරිකයාට අවශ්‍ය දේ තමයි ව්‍යාපාරිකයා නිෂ්පාදනය කරන්නේ. පාරිභෝගිකයන්ගේ අවශ්‍යතා වුණා මොනවද කියලා හොයලා බලුවෙන්න. ඊට පස්සේ දෙවෙනියට කතා කරන්නේ නිෂ්පාදිත සංකල්පයේ නිෂ්පාදිතය සම්බන්ධයෙන් තමයි මෙතනින් සල්කා බැලුවේ. ඉහළ ගුණක් තියෙන තුමාණ්ඩ නිෂ්පාදනය කළොත් පාරිභෝගිකයාගේ පාරිභෝගිකයා තෘප්තිමත් වෙයි, පාරිභෝගිකයා පෙළඹේ බාන නිෂ්පාදිත මිලදී යන්නේ කියලා ඔවුන් විශ්වාස කරා. ඒ අනුව නිෂ්පාදිත ඉහළ ගුණක් තියෙන තුව නිෂ්පාදනය කිරීම තමයි මෙතනින් සිද්ධ වුණේ. විකුණුම් සංකල්පයේදී විකිණීමේදී විකුණුම් ප්‍රවර්ධනය කිරීමේ අරමුණෙන් විකුණුම් ප්‍රවර්ධන ක්‍රමය යොදාගත්තා සහ තනංකාරී විකුණුම් ප්‍රතිපත්ති වගේ දේවල් මගින් විකුණුම් වැඩි කර ගැනීම තමයි මෙතනදී. විකුණුම් වැඩි කර ගැනීම මගින් ලාභය වැඩි කරගෙන වෙළඳපොළ කොටස වැඩි කර ගැනීම තමයි මෙහිදී ඕමනා වුණේ ව්‍යාපාරිකයාට. මේකත් විකුණුම් කරු අභිමුඛ සංකල්පය. ඊට පස්සේ අලෙවිකන් සංකල්පය කියන්නේ පාරිභෝගිකයන්ගේ අවශ්‍යතා උමාත්‍රිමත් කිරීම සඳහා අවශ්‍ය භාණ්ඩ හෝ සේවාව නිෂ්පාදනය කිරීම. මේදී සමස්යක් වශයෙන් පාරිභෝගිකයාට අවශ්‍ය කරන්නේ මොනවද කියලා හඳුනාගෙන යනෝ භාණ්ඩ හෝ සේවාව නිෂ්පාදනය කිරීම සිද්ධ වුණා. ගණදෙනුකරු සංකල්පයේදී වෙනස් වෙන්නේ ඒ ගණදෙනුකරුවාට ගෙනපෙන භාණ්ඩ හෝ සේවාව මොකක්ද, ඒ ගණදෙනුකරුවාගේ අවශ්‍යතා මොනවාද මොකක්ද කියලා හඳුනගෙන ඒ ගණදෙනුකරුවන් එක් ගණදෙනුකරුවාගේ අවශ්‍යතා මොනවා හඳුනාගෙන ඒ එක් ගණදෙනුකරුවාගේ භාණ්ඩ හෝ සේවාව නිෂ්පාදනය කිරීම. අවසාන වශයෙන් සකල්වදී අලිගෙන සංකල්පය කිව්වේ සමස්තයම එකට එකතු වුණොත් තමයි මෙතනදී අලෙවිකන්නේ ව්‍යාපාරිකයාට සාර්ථක වෙන්න පුළුවන් කියලා තමයි සාකල්‍යවාදී අලෙවිකන් සංකල්පයේදී කියුවේ. හරි. මෙත සම්බන්ධතා අලෙවිකන්නේදී ඇල්මැති ස්පර්ශයන් සම්බන්ධ ඇල්මැති ස්පර්ශයන්ගේ මනා සම්බන්ධයෙන් ඒගොල්ලෝ මුළු ඇල්මැති පාර්ශ්වයන්ටම ප්‍රතිලාභ ලබා දීම සඳහා ලිඛිතව කටයුතු සංවිධානය කිරීම සිද්ධ වුණා. සමෝදානික අලෙවිකන්නේදී අදාළ මිශ්‍රය අලෙවිකන්නේ මිශ්‍රය මිල නිෂ්පාදිතය බෙදා හැරීම ප්‍රවර්ධනය කියන මේ අලෙවිකන්නේ මිශ්‍රය සමෝදා අලෙවිකන්නේ මිශ්‍රයම සියලුම විචල්යන් ඉලක්ක ගනුදෙනු කරුවන් ප්‍රතිමත් කිරීම සම්බන්ධයෙන් අවධානය යොමු කර. ඊට පස්සේ අභ්‍යන්තර අවලිකනයේදී සියලුම සේවකයන් ගනුදෙනු කරන ප්‍රතිමත් කිරීම සඳහා ක්‍රියා කළ යුතු බව සඳහන් කළා. අවසාන වශයෙන් කාර්ය සාධන අලෙවිකනයේදී සමස්ත ව්‍යාපාරයේම කාර්යඵල ගැනීමට කටයුතු කළ යුතු බව පෙන්වා දුන්නා. දැන් අපි කතා කරන්නේ ඉලක්ක වෙළඳපළ ක්‍රියාවලිය. ඊට කලින් මම කියන්න කැමති මේ අදාළ වගුවක් හදාගන්න අලෙවිකන්න සංකල්ප සැතදීමක් වශයෙන් ඒක ඔගොල්ලන්ට පාඩම් කරන්න ලේසි වෙයි. මේ අනුව
ධානයගත් නිෂ්පාදන සංකල්පයගත් ආරම්භක ස්ථානයේ කර්මාර්ථ ශාලා. අපි වැඩියෙන්ම අවධානය යොමු කරේ නිෂ්පාදන සංකල්පයෙන් නිෂ්පාදනය සම්බන්ධ. ඊට පස්සේ උපක්‍රමය උනේ නිෂ්පාදන සංකල්පයේ සුලභතාවය සහ සාධාරණ මිල. අවසාන ඉලක්කය උනේ නිෂ්පාදන ප්‍රමාණය වැඩි කිරීම තුළින් ලාභය ඉහළ නම්වා ගැනීම. ඊට පස්සේ නිෂ්පාදිත සංකල්පය ආරම්භක ස්ථානය කර්මාන්ත ශාලාව. ප්‍රධාන වශයෙන් අවධානය යොමු කරේ නිෂ්පාදිතේ සම්බන්ධ. උපක්‍රමයේ උනේ ඉහළ ගුණත්වයෙන් යුතු භාණ්ඩ සාධාරණ මිලට සැපේ. අවසාන ඉලක්කය උනේ ඉහළ ගුණත්වය තුළින් ඉහළ ලාභයන් ලබා ගැනීම. ඒ විදිහට මේවා අතර සංසන්දනයක් කිරීමට පුළුවන් වෙන්න ඕනේ ඕගොල්ලෝ. හරි. ඊට පස්සේ කතා කරමු ඉලක්ක අලෙවි කරන ක්‍රියාවලිය කියන්නේ මොකක්ද කියලා. ප්‍රධාන වශයෙන් අපි කතා කරන් තියෙන්නේ මේ යටතේ ඉලක්ක අලෙවි කරන ක්‍රියාවලිය යටතේ විවිධ පාරමිතික ලක්ෂණ උපයෝගී කර ගනිමින් ඕනිම වෙළඳපළක් උපකොටස් වලට බෙදීම තමයි ඉලක්ක වෙළඳපළ ගන්නේ කියලා කියුවා. අපි මේක කලින් දවසේ කතා කරනවා ඉලක්ක වෙළඳපළ කියන්නේ මොකක්ද කියලා. ඕනම සමානගත ලක්ෂණ අනුව වෙළඳපළ කොටස් වලට වෙන් කිරීම තමයි ඉලක්ක වෙළඳපළ ඉලක්ක අලෙවි කරන ක්‍රියාවලියේදී සිද්ධ වෙන්නේ. යන විෂමගත ලක්ෂණ වලින් යුක්ත සමස්ත වෙළඳපළ සමජාතියක හා සමාන ලක්ෂණ වලින් යුක්ත කුඩා කණ්ඩායම් වලට බෙදා වෙන් කිරීම වෙළඳපළ ඛණ්ඩනය කියුවා. හරිද? වෙළඳපළ ඛණ්ඩනය කියන්නේ විෂමගත ලක්ෂණ වලින් යුක්ත සමස්ත වෙළඳපළ සමජාතියක සමාන ලක්ෂණ වලින් යුක්ත වූ කණ්ඩායම් වලට බෙදා වෙන් කිරීම. උදාහරණයක් ගත්තොත් පාවහන් වෙළඳපළ ගත්තොත් ස්ත්‍රී පුරුෂ ළමයිට තරුණ අයට ඒ වගේ ලදරු ලදරු අයට ඒ වගේ පුද්ගලගත ලක්ෂණ අනුව මේ පවහන් වෙළඳපළ කොටස් වලට වෙන් කරන්න පුළුවන්. මේක තමයි වෙළඳපළ ඛණ්ඩනය කියලා කියන්නේ. හරිද? වෙළඳපළ ඛණ්ඩනය සඳහා යොදා ගන්න පදනම් තුනක් තියෙනවා. වෙළඳපළ ඛණ්ඩනයේදී භූගෝලීය සාධක, ප්‍රජා විද්‍යාත්මක සාධක සහ මනෝවිද්‍යාත්මක සාධක කියන මේ සාධක තුන සම්බන්ධයෙන් සලකා බලන්න. මේ තියෙන්නේ වෙළඳපළ ඛණ්ඩනයේ පදනම්. භූගෝලීය සාධක වශයෙන් භූගෝලීයව රටවල් කලාප ප්‍රදේශ වශයෙන් වෙන් කරන්න පුළුවන් මේ වෙළඳපළ. ඊට අමතරව දේශගුණික සාධක අනුව වෙළඳපළ ඛණ්ඩනය කරන්න පුළුවන්. ඊට අමතරව නගරවල විශාලත්වය, ජනගහන ඝනත්වය වගේ සාධක අනුව, ඒ වගේ භූගෝලීය සාධක අනුව වෙළඳපළ ඛණ්ඩනය කරන්න පුළුවන්. ඊට අමතරව ප්‍රජා විද්‍යාත්මක සාධක කියන්නේ මිනිස්සු අතර, ප්‍රජාව අතර යම් යම් වෙනස්කම් අනුව ස්ත්‍රී පුරුෂ භාවය, ආදායම, වෘත්ති, අධ්‍යාපනය, ආගම, ජාතිය, වයස, ඒ වගේ ප්‍රජා විද්‍යාත්මක සාධක අනුව වෙළඳපළ කොටස් කරන්න පුළුවන්. තුන්වෙනි සාධකයේ තමයි මනෝවිද්‍යාත්මක සාධකය. මනෝවිද්‍යාත්මකව සමාජ පන්ති, පෞරුෂත්වය, ජීව රටා වගේ මනෝවිද්‍යාත්මක සාධක පදනම් කරගෙන වෙළඳපළ ඛණ්ඩනය කරන්න පුළුවන්. ඒ වගේම චර්යාත්මක සාධක පදනම් කරගෙන වෙළඳපළ කොටස් වලට බෙදා දක්වන්න පුළුවන්. මෙහිදී ගන්න අවස්ථා, ප්‍රතිලාභ, භාවිතා කරන්නන්ගේ තත්ත්වය, භාවිතා කරන ප්‍රමාණ, පක්ෂපාතීත්වය, භාවිතා කරන්නන්ගේ ආකල්ප සහ මිලට ගැනීමට සූදානම් වගේ චර්යාත්මක සාධක අනුව වෙළඳපළ ඛණ්ඩනය කරන්න පුළුවන්. සරලවම කිව්වොත් වෙළඳපළ ඛණ්ඩනය කියන්නේ විෂමගතික ලක්ෂණ වලින් යුක්ත සමස්ත වෙළඳපළ
சமஜாத்திய கா சமானகத்தி லட்சணங்களையும் யுக்தோ கண்டாயம் வல்ட்டு பெதாவென்ச்சு மேதி வேதா வெங்கரான் புலாம் விவித சாதக வீணோ பூகோளிய பிரஜா வித்யாத்மக மனோ வித்யாத்மக சாரியானதி விவித சாதக அணுவ வெந்த போல கண்டனை கரான புலு இது பசே கதா கரான்னு வெந்த போல கண்டனைய சந்தகா அவர்ஷ அவர்ஷதா மொனாது சப்பலதாயி வெந்த போல கண்டனை அண்ணாங்க ஏக மணிந்த புலுவாம் வே மேக தமாய் அப்பே வெளிந்தப்பில கண்டனே அப்பே வியாபாரே அப்பே இலக்க வெளிந்தப்பில கண்டனே தமாய் மேக மேக பிரமாணமத்வென்னோனி இக்கியன் ஓனவட வடா அடு பிரமாணையக் வென்ன பே மேக பிரமாணமத் வெளிந்தப்பில கண்டனையாக வென்னோனி வகையம் பிரவேஷ வென்ன புலுவாங் வென்னோன் நங்கா வென்ன புலுவாங் வென்னோனி வெண்கிற ஹந்துராக அண்ண புலுவாங் வென்னோனி சகா கிரியாமக கரான புலுவாங் வென்னோன் சப்பலதாயி வெந்த பல கண்டனையாக்னா மெனிய ஹெக் வெண்ணோனி பிரமாணவத் வெண்ணோனி பிரவேசம் வெண்ண புலாம் வெண்ணோனி பிரியாமக கரண்ண புலாம் வெண்ணோனி சகா வெண்கரல ஹந்துன கரண்ண புலாம் வெண்ணு அனித் வெந்த பல கண்டனைய சமக வெண்கர ஹந்துனா கணீம தாம வெதது மேக மே அப்பே வெந்த பல கண்டனைய முகாத்த கீனுக்கு அனித் கண்டனைய சமக வெண்கர ஹந்துனா கரண்ண புலாம் வெண்ணோ வெந்தபல கண்டனை பிரயோஜனம் கத்தோ பிரயோஜன வியாபாரிக்கேட்ட வகையும் பாரிபோகிக்கேட்ட கிளமே தெப்பாஷ வேட்டம வெந்தபல கண்டனை தாம பிரயோஜனம் சமஸ்த வெந்தபல்ட்டம விஸ்லேஷண பாஜனிக்கணும் நிசா வெந்தபலம் பிரிமதுவ ஹொந்த அவபோதையம் லபாகண்ண புலாம் வேணும் புலாம் வேணும் சமஸ்த வெந்தபலம் கொட்டச குட்டசகர வெஞ்சீமன மெத்தன சித்த வெண்ணி தொகுட்டு வியாபாரிக்கையாட்ட முத அவபோதையா லபாகண்ண புலாம் வேணும் என் வகையம உச்சிதா காலீன வெந்தபல அவஸ்தா ஹதுராகண்ண புலாம் வேணும் குடா கொட்டசா தோரகத்தீங்கன்னா பிரமாணவாத் நமோ பிரமா கொட்டசா பமண தோரகத்தீங்கன்னா அப்படின்னு வியாபாரிக்கையாட்ட ஹொந்தீங்க அவபோதையா லபாகண்ண புலாம் வகையம හොඳ වෙළඳපොළ අවස්ථා හඳුනා ගන්නත් උදව් වෙනවා. ඒ වගේම ව්‍යාපාරිකයන්ගේ පැත්තෙන් ගත්තොත් ඛණ්ඩනයක වෙළඳපොළ තවත් සුවිශේෂී ඛණ්ඩනයකට ලක් කරන්න පුළුවන්. අපි කියනවා නිච් මාකට් එකක් කියලා. ඛණ්ඩනය කරපු වෙළඳපොළ තවත් යම් කිසි කොටසක් සඳහා වෙන් කර හඳුනා ගන්න පුළුවන්. ඊට අමතරව ආයතනයේ සතු සීමිත සම්පත් කාර්යක්ෂම හා සඵලදායි ලෙස යොදා ගන්න පුළුවන්. ඒ වගේම ආයතනයේ වෙළඳපළ පිළිබඳව අවධානම අවම කරගන්න පුළුවන්. කුඩා කොටස කුඩා නිශ්චිත කොටස තෝරා ගැනීම නිසා අවධානම අඩුයි. අලින් කරන වැඩසටහන උනත් සාර්ථකව ක්‍රියාත්මක කරන්න පුළුවන්. පාරිභෝගිකයන්ගේ පැත්තෙන් ගත්තොත් පාරිභෝගිකයන්ගේ අවශ්‍යතා වුණා අනුව භාණ්ඩ හෝ සේවාව ලබා දෙන්න පුළුවන්. ඒ වගේම පාරිභෝගිකයා பாரிபோகியாய திருப்திய வர்த்தனையே வேணும் வகையம பாரிபோகிக்காக பெத்திங்காத்த பாரிபோகிக்காட்ட பகசுவ லபினவ மே வெந்துப்பில காண்டனே மனிதனா மேக தமாய் வெந்துப்பில காண்டனே பிரயோஜனம் குடா கொ சமஸ்த வெந்துப்பில குடா கொட்ட சொல்லிட்டு பெதியம தமா வெந்துப்பில காண்டனேனு சித்தி டாகத் மாகத் இமனத்தான் இலக்க வெந்தபல கியன்னு முகாக்குது இலக்க வெந்தபல கியன்னே சமஸ்த வெந்தபல துளசிக்கின விவித கதி லட்சணங்களையும் யுக்த கணதனு கருவான் அத்தனை சமான கதி லட்சணங்களையும் யுக்த கணதனு கருவான் ஹந்துனாகல ஏ அத்தனின் ஆயத்தனிட்டு வடாத்ம ஆகர்ஷணிய வகையம லாபதாயிவ சேவை கலனைக்கு வெந்து பல கொட்டச ஹந்துனா கணீம தமாய் இலக்க வெந்த பல கரணே கிய சமஸ்த வெந்த பல துளசிட்டின விவித கதி லட்சணங்களை யுக்த கணதனு கருவான் ஹந்துனகன ஏ அத்தரினுத் ஆயத்தனிட்டு வட ஆகர்ஷணிய லிச வகையம லாபதாயிவ சேவை கலஹக்கி வெந்த பல கொட்டச இலக்க வெந்த பல கிழக்கி உதாரணம் தத்தோ பிறப்பாசல் லமுன் சந்தா சூட்டி பபா பத்திரே தீனவன்
චූටි මමා පත්තරේ පෙරවල පාසල් ළමුන් මේක මේක තමයි චූටි මමා කියන පත්තරේ ඉලක්කම ඉදපල වන්නේ පෙර පාසල් ළමුන් හයිද සාමාන්‍ය ලක්ස් රෙක්සෝනා සබන් වගේම වල ඉලක්ක ඉදපල වන්නේ තරුණී ඒක තමයි ලක්ස් රෙක්සෝනා වල ඉලක්ක වෙන්නේ ඊට පස්සේ මරුටි කාර් ගත්තොත් ගොඩක් වෙලාවට මේක ඉලක්කම දුප්පල වන්නේ කාන්තාවන් අඩු ආදායම් ලාභීන් වගේ අය තමයි මරුටි කාර් ගොඩක් වෙලාවට ගන්න යූස් කරන්න. ඒ වගේ නෙස්ට මෝල් සඳහා ක්‍රියාශීලී පුද්ගල ඉලක්කම දුප්පල ඒගොල්ල. ඒ වගේ සමස්ත වෙළඳපොළ වෙළඳපොළෙන් සමාන ගති ලක්ෂණ සහිත ගනුදෙනු කරන හඳුනාගෙන මේ ගොනුව වඩාත් ආකර්ශනීය ලෙස වගේම ලාභදායී ලෙස සේවය කරන්න පුළුවන් වෙළඳපොළ කොටස ඉලක්ක වෙළඳපොළ කියලා කියනවා. තෝරා ගති ඉලක්ක වෙළඳපොළට ගැළපෙන නිෂ්පාදිතය නැත්තම් පිළිගැන්වීම සංවර්ධනය කිරීම අලෙවිකරුවන්ගේ කාර්යභාරය වෙනවා. අලෙවික වෙළඳපොළේ ස්ථාපිත කිරීම කියන්නේ භාණ්ඩයක හෝ සේවාවක් පිළිබඳ පාරිභෝගිකයාගේ මනසෙහි ඉඩක් ඇති කිරීම. ඒ වගේම අලෙවිකරණයේ ඡායග්‍රහණය වෙන්නේ යම් භාණ්ඩයක් හෝ සේවාවක් හෝ වෙළඳපොළේ ඉතා හොඳින් ස්ථාපිත කිරීම. ස්ථාපිත කිරීම ගත්තොත් ස්ථාපිත විය හැකි ආකාර කීපයක් ස්ථාපිත කරනවා කියන්නේ භාණ්ඩයක් හෝ සේවාව සම්බන්ධ ගනුදෙනු කරවාගේ මනසෙහි යම් දෙයක් යම් මනසෙහි යම් පෙළඹවීමක් භාණ්ඩය හෝ සේවාවන් මිලදී ගන්න යම් පෙළඹවීමක් ඇති කිරීම. හරිද? ඒ අනුව ස්ථාපිත වෙන්න පුළුවන් ආකාර තුනක් තියෙනවා. භාණ්ඩයේ තුල විවිධ ගුණාංග හා ප්‍රයෝජන ඇතුළත් කරන්න පුළුවන්. ඒ වගේම තරුණකරුවන්ට සාපේක්ෂව ඉහළ සේවාවක් හෝ එන භාණ්ඩයක් හෝ සේවාවක් ලබා දෙන්න පුළුවන්. ඒ වගේම විවිධ ප්‍රවර්ධන උපක්‍රම භාවිත කරමින් ගනුදෙනු කරුවන්ගේ මනස තුල භාණ්ඩය හෝ සේවාව සම්බන්ධයෙන් ගැඹුරින් තැම්පත් කරන්න පුළුවන්. මේක තමයි අලි වෙළඳපොළේ ස්ථාපිත වෙන්න පුළුවන් ආකාර. මාකට් පොසිෂනින් කියලා කියනවා. භාණ්ඩයක් හෝ සේවාවක් පාරිභෝගිකයාගේ මනසෙහි ඉඩක් ඇති කිරීම. අදාළ ව්‍යාපාරයේ භාණ්ඩය හෝ සේවාවට පාරිභෝගිකයාගේ මනසෙහි ඉඩක් ඇති කිරීම. ලක්ස් කිව්වම ඕන කෙනෙක් දන්නවා. ඒක තමයි ඒගොල්ලන්ගේ මාකට් පොසිෂන් එක. වෙළඳපොළේ ස්ථාපිත වෙලා තියෙන්නේ ලක්ස් කියන බ්‍රෑන්ඩ් එක. ඒ වගේ තමයි පාරිභෝගිකයන් මනසේ යම් ඉඩක් ඇති කරලා තිනවා මේ භාණ්ඩය හෝ සේවාව සම. ඒක තමයි වෙළඳපොළ ස්ථාපිත කිරීම කියලා කියන්නේ. හරි. අද දවසේ අලෙවි කර්මණ කරන දෙවන කොටස යටතේ අපි ප්‍රධාන වශයෙන් කතා කරේ අපේ අලෙවි කරන දර්ශනය නැත්නම් කරන සංකල්ප 6. නිෂ්පාදන නිෂ්පාදිත විකුණුම් ගනුදෙනු කරු අලෙවි කරන අලිවිකන සංකල්පෙන් ගනුදෙනු කර සංකල්ප සහ සංකල්පවාදී අලිවිකන සංකල්ප. ඊට අමතරව අපි කතා කරා ඉලක්ක වෙළඳපොළ කියන්නේ මොකක්ද. ඊට පස්සේ වෙළඳපොළ ඛණ්ඩනය කියන්නේ මොකක්ද. වෙළඳපොළ ඛණ්ඩනය කරන්න පුළුවන් ආකාර මොනවාද. භූගෝලීය සාධකනෝ ප්‍රජා විඥාන මනෝවිද්‍යාත්මක චර්යාත්මක යන දි සාධකනෝ වෙළඳපොළ ඛණ්ඩනය කරන්න පුළුවන්. මොකද්ද වෙළඳපොළ ඛණ්ඩනය කියන්නේ. යම් සමස්ත වෙළඳපොළ සමජාතීගත ලක්ෂණය යුක්ත කණ්ඩායමකට බෙදා වෙන් කිරීම වෙළඳපොළ ඛණ්ඩ. ඒ අනුව අපි කතා කරා ඉලක්ක වෙළඳපොළ අවසාන වශයෙන්. අද දවසේ වෙළඳපොළ කල්පනා කරන දෙවන කොටස මම මෙතනින් අවසන් කරන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. මම හිතනවා මේ දෙවන කොටස ඔයගොල්ලන්ට හොඳින් තේරෙන්නේ ඇති කියලා. ප්‍රධානම වශයෙන් මේ කොටසේ ඔයගොල්ලෝ අවධානය යොමු කරන්න ඕනෙම කොටස තමයි අලෙවි කරන සංකල්පය. අලෙවි කරන දර්ශනය එහෙම නැත්නම් අලෙවි කරන සංකල්පය කියන කොටසට ප්‍රධාන අවධානය යොමු කරනවා නම් වඩාත් හොඳයි කියන එක තමයි මගේ අදහස. ඒ අනුව මම හිතනවා අද පාඩම ඔයගොල්ලන්ට හොඳට තේරෙන්න ඇති කියලා. අපි එහෙනම් ඊළඟ දවසේ අලෙවි කල්මනාකරණයේ 3 වන කොටසින් හම්බ වෙමු.